විනවතවත් ආවක් මැදිරියට ආවා. ඉතින් විශේෂයෙන්ම නුගසවන කියලා කියන්නේ වැඩිපුර කාන්තාවෝනේ අපිත් එක්ක එකතු වෙන්න ඉතින් නිරන්තරයෙන්ම ජීවිතේ ජය ගන්න උත්සාහ කරන කාන්තාවන්ට ඒ සඳහා පුංචි උත්තේජනයක් ලබා දෙන්න අපි හැමතිස්සෙම උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා එහෙම ජීවිතේ ජයගත් කාන්තාවන් අපි මැදිරියට ගෙනෙනවා. මේ 2023 අවුරුද්දේදී වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරපු වැඩසටහනකදී 2023 වසරේ හොඳම කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව වුණ කෙනා දැන් මාත් එක්ක ඉන්නවා. ඇය අංජු කුමාරි මහත්මිය ආයිබුවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. අංජු කුමාරි දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව වෙන්න කලින් 2022 වසරේ කඩුවෙල මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හොඳම ව්‍යවසායිකාව වුණා. ව්‍යවසායිකාව වෙන්නේ මොන පැත්තෙන්ද කියන්නේ ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් නේද කොහොමද මේ ක්‍රියාදාමයේ එන්නේ කියන්නේ කොහොමද මේ තෝරා ගැනීම සිද්ධ වෙන්නේ මුලින් මේ ගැන චුට්ටක් අපිට පැහැදිලි කරලා දෙන්න රූපලාවන්‍ය විශේෂද ඔව් නෑ මම අහන්නේ දැන් ව්‍යවසායිකාව කියලා ඔබ තෝරා ගන්නේ මේ අමාත්‍යංශ මගින් සිද්ධ වෙන්නේ කොහොමද ඒ සඳහා කාන්තා සමිති මුල් වෙලාද නැත්නම් ඔබ ඇප්ලයි කරන්න ඕනේද නෑ මෙහෙමයි වසම්තුලින් කොටසේ වසම්තුලින් කාන්තා සමිති පිහිටවීමක් කරනවා ඒකට යොමු වීම තුලින් සහ නිල නිලතලයක් ලැබලා කඩුවල කාන්තා බලමණ්ඩලයේ නියෝජනය කිරීම තුලින් තමයි අපිව ඇගීමටපත් කරන්නේ ගොඩක් අපි වගේ ව්‍යවසායිකාවන්ට මේ පුහුණු වැඩසටහන් ලබා දීලා අපිව ඒගොල්ලෝ සවි බල ගන්නවා ඒ තුලින් හැම අවුරුද්දකම කාන්තා දිනට සමගාමීව මෙම තරඟාවලිය පවත්වනවා ඉතින් මේ සැරේ මාව කඩවල කාන්තා බලවණ්ඩලෙන් නියෝජනයක් හැටියට ඉදිරිපත් කරා. ඒකෙන් තමයි මේ ජයග්‍රහණය මම ලැබුවේ. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණු සහතික පත්‍ර සහ මේ මොකද්ද මේකට අපි කියන්නේ? මේකට පදක්කමද කුසලානේ? කුසලානේ. මේ කුසලානේ. මේ මේක තමයි ලැබුණේ අයට. දැන් අපිට බලා ගන්න පුළුවන්. අය රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේමයි අය මම දන්න විදිහට මේ විසුතුරු බෑග් නිර්මාණයේ කටයුත්තේ නිරත වෙනවා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න අරන් කොච්චර කාලයක් වෙනවද මෙහෙමයි මුලින් ඉඳන් මම කියන්නම් මේ ආගමන ගැන විස්තරයක් ඕලෙවල් විභාගෙට පෙනේ ඉඳලා තමයි ඉස්සලාම රූපලාවන්‍ය පුහුණු පාඨමාලාවකට යොමු වුණේ තරුණ සේවායක ආයතනයෙන් ඊට පස්සේ ඒ ඊට අමතරව සිරිගත පත්‍ර නවලිය එවෙන් දැනුම ගොඩක් පුළුල් කරගත්තා ඒ පුහුණු පාඨමාලාවෙන් අමතරව ඉදිරියට යන්න නොහැකි වුණා මොකද ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්න ගැටලු ගොඩක් තිබුණා ඒ කාලේ වෙනකොට ගෙදරින් ගැහැණු ළමයෙක්ට සමාජශීලී වෙන්න ඉඩ නොදුන්න කාලයක් තාත්තාමව ගොඩාක් පරිස්සමෙන් තමයි හැදුවේ ඉතින් සමාජශීලී නොවි ගෙදරටම කොටු වෙලා කොහොම හරි අපි එතකොට මම පදිංචි වෙලා හිටි බොරැල්ලේ දැන් ස්ථිර පදිංචිය කඩුවෙලට ආවට පස්සේ මම විවාහ වුණාට පස්සේ තමයි මට මගේ සිහිනය කරා ඉලක්කය කරා යන්න ඉඩ ලැබුණේ. ඇත්තම කියනවා නම් එතකොට තමයි කඩුවෙල මම ඔය කලින් කිව්වා වගේ කාන්තා සමිතියක් සංවිධානය වුණා. ඒකට මම 2005 වර්ෂයේ තමයි ඇතුළත් වුණේ. ඒ 2007 වෙනකොට මම ඒකේ නිලතලයක් ලේකම් වශයෙන් කටයුතු කරන්න ලැබුණා. ඊට පස්සේ තමයි කාන්තා කඩුවෙල බලමණ්ඩලයට මම නියෝජනය වුණේ. ඒ හරහා අපිට ප්‍රතිපාදන තුළින් ගොඩාක් පුහුණු වැඩසටහන් වලට යොමු කරනවා. ඒ යොමු කරන අවස්ථාවේදී නැවත මට අවස්ථාව ලැබුණා රූපලාවන්‍ය පුහුණු පාඨමාලාවකට ඇතුල් වෙන්න. ඊට පස්සේ ඒ තුළින් තමා මේ අද වෙනතුරු මේ ගමන ආවේ. පන්නරයක් ඒක ලොකු පන්නරයක් අපිට. ඊට අමතරව තව තව පුහුණු පාඨමාලාවල් අපිට ලබා දීලා තියෙනවා. බෑග් විස්තර උනේ විස්තර සතු නිෂ්පාදින් ස්ක්‍රීන් පේන්ටින් බාතික් ඔය හැම දෙයක්ම එකකට යොමු නොවී හැම දෙයක්ම මම කළා. ඉතින් ඒ තුළින් තමයි කොරෝනා දැන් අපේ ලංකාවට කොරෝනා අපදවස්වල ඇත්තටම රූපලාවන්‍ය ශිල්පියන්ට ලොකු ගැටලුවක් වුණා සේවාදායකත් එක්ක කටයුතු කරන්න. එතකොට මගේ ආර්ථිකය මම ගොඩක්ම ශක්තිමත් කරගත්තේ අර අමතරව ඉගෙනගත්ත බෑග් පුහුණු පාඨමාලාවෙන් ලබාගත් දැනුම සහ නිෂ්පාදනය තුළින් තමයි මගේ ආර්ථිකය මම ගොඩනගාගත්තේ. ඉතින් ඒ විදිහට තමයි ආවේ. ඇත්තටම කියනවා නම් මගේ අම්මා තමයි මට ගොඩාක්ම ශක්තියක් වුණේ මේ ගමන එන්න. ඊට අමතරව මගේ පුතා දැනට අවුරුදු 14යි. එයාත් මට ලොකු ශක්තියක් දෙනවා මේ දේවල් කරන්න. ඊට අමතරව මම හර්බ්ලයින් ආයතනයට සම්බන්ධයි. හර්බ්ලයින් ආයතනයේ මම මේ වෙනම ආදායම් තුනක් ලබනවා. එකක් තමයි ඔන්ලයින් බිස්නස් එක හරහා ඊට අමතරව ඔන්ලයින් මොනවද බිස්නස් කරන්න බෑග්ද විසිරු නැහැ හර්බ්ලයින් එකේ කොස්මැටික්ස්
ඒවා ඊට අමතරව මේ ඔන්ලයින් ඕඩර් කරන නිෂ්පාදන මම ඒගොල්ලන් ගෙවල් වලට ගිහින් දෙනවා. ඒතට ඒ තුලනුත් මට යම් ආදායමක් ලැබෙනවා. ඊට අමතරව මගේ තව සෙහිනයක් තිබුණා. මම ලබාගත් රූපලාවන්‍ය දැනුම අලුත් නවක තරුණ තරුණියන්ට ලබා දෙන්න අවශ්‍යතාවය සහ ආශාවක් තිබුණා. ඉතින් ඒකත් දැන් ඉෂ්ට වෙලා තිනු හර්බ්ලයින් ආයතනය නිසා හර්බ්ලයින් ආයතනයේ අනුග්‍රහයෙන් කරන රූපලාවන්‍ය පුහුණු වැඩසටහන් වලට මාව තෝරගෙන තියෙනවා ගුරුවරියක් හැටියට දැනට පූගොඩ සහ ගම්පහ ක්ලාස් දෙකක් කරනවා ඉදිරියේදී මහරගමත් කරන බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ ව්‍යවසායිකාවක් කියන්නේ ඔබ ආර්ථික වශයෙන් ඉතාමත්ම ශක්තිමත් කාන්තාවක් නේ. දැන් මේ වෙනකොට මොනවාද ආර්ථික පැත්තෙන් ලැබලා තියෙන ජයග්‍රහණ? ජයග්‍රහණ කියන්නේ මගේ ව්‍යාපාරය තුලින් මම ගොඩනගලා තියෙනවා මගේ නිවස. නිවස ගොඩනැගුවා. ඒ වගේම තමයි මගේ පුතාට මම ලොකු ශක්තියක්. මට ඇත්තටම කාල වේලාව නැති තරම් ඒ වුණාට මම එයාගේ පැත්තත් අනිවාර්යෙන් බලනවා. ඉතින් එයාට තමයි මේ ආර්ථික මේ වශයෙන් ගොඩක්ම ආදායම් උපයන්නේ. එයාව හොඳ පුරවැසිය කරලා මට සමාජයට දෙන්න ඕනි හින්දා තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ. දැන් කාන්තාවක් විදිහට ඇත්තටම අපි හැමෝම විශ්වාස කරනවා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්න එක හරි වැදගත් කියලා. විශේෂයෙන්ම අපි කියන්නේ කකුල් දෙකින් හිට ගන්න කාටවත් යටත් නැවි. කාන්තාවක් විදිහට ඔබ කොහොමද මේක දකින්නේ? දැන් ඔබ හොඳම ව්‍යවසායිකාව වෙලා ඉන්න ඔබ තනියම ජීවිතේට මේ විදිහට මුණ දෙන කෙනෙක්. එතකොට අනි බලාගෙන ඉන්න අනිත් අයට යම්කිසි උත්තේජනයක් ලැබෙන්න අදහසක් ගන්න ඔබගේ අත්දැකීම් එක්ක ඔබ කතා කරන්න. ඔහොමයි සමහර ගොඩක් කාන්තාවෝ කරන්නේ එකම මාර්ගයක් තුල හෝ වෘත්තියක් තුල යෙදෙන එක තමයි. ඒතර සමහර අවස්ථාවලදී කඩාවැටීම් සිද්ධ වෙනවා ඒ වෘත්තිය මගින්. අපි ගම් කොරෝනා දැන් කොරෝනාවලදී මම ඉස්සලත් කෝ වගේ රූපලාවන්‍ය ශිල්පියෙකුට ගොඩාක් කඩාවැටීම් සිද්ධ වුණා. ඉතින් එතකොට මම කියන්නේ එකම තැනක නොරිඳ හැම දෙයක්ම ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ ආර්ථිකය මේ කාර්ය නම් ගොඩාක් ඇත්තටම අමාරුයි ජීවිතේ විඳින්න අමාරුයි. ඉතින් නොයේ මම එකකට රැඳෙන්නේ නැතුව හැම දෙයක්ම කරන හින්දා මම හොඳට ඉන්නවා. ඉතින් මම අපේ කාන්තාවන්ට කියන්නේ හැම දෙයක්ම වැඩියෙන්ම මම කියන්න කැමතියි අපේ සමිතිවල නියෝජනය කරන සමාජිකාවන්ට මේ සමිති මට්ටම් වලින් ලබා දෙන හැම පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ හැම දෙයක්ම දැනුම ලබා ගන්න. අනාගතයේදී ඉදිරියේදී අපිට මේවෙන් ලොකු බල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. හරි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අංජු කුමාරි මහත්මිය අදවසේ අපේ ආරාධනාව පිළිගෙන පැමිණියාට. එමනවා ඔබේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. පොඩි වෙලාවක් දෙන්න. මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා හබ්ලයින් ආයතනයට මාව යොමු කරපු සමදරා මහත්මියට සහ හබ්ලයින් ආයතනයේ අධ්‍යක්ෂකතුමා ඩොක්ටර් ප්‍රියදර්ශන බෙන්තුට ආරච්චි මහතාටත් සෑම් සර්ටත් ඒ වගේම සංජීව සර්ටත් ඒ වගේම මේ වැඩසටහනට මාව යොමු කරපු අනුර චන්දන මහතාට සහ ධම්මිකා මහත්මියටත් රූපවාහිනී සංස්ථාවේ සියලුම දෙනාට. ලුකසන් අපේ ඊළඟ විශේෂාංගයට අපි යන්න සූදානම්. මේ දවස්වල හැමෝම කැමතිනේ වසන්තොර ආහාර වේලක් ලබා ගන්න. ඒ සඳහා දේශීය සහල් පිළිබඳව දැන් ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ ඔබ නොදන්න දන්න සහල් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. අද මේ ගැන සුවිශේෂී කෙනෙක් සමඟ සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න අපි සූදානම්. රැඳිලා ඉන්න මේ බ්‍රහස්පතින්දා ලුකසන්.